ක්‍රීම් ගැන කතාව පටන් ගත්තොත් ඒක අදියේ ආපු දෙයක් නෙවෙයි. අද කාලේ එක එක දේවල් එකතු කරලා සුදු වෙන්න, glow වෙන්න, දිලිසෙන්න, කහ වෙන්න කියලා ක්‍රීම් වර්ග තිබ්බට ඉස්සර මිනිසු කලේ ගලේ උරච්ච කළගත සුදු හඳුන් කහ, කොකුම් පොතු වගේ දේවල් තව කොමාරිකා වගේ ස්වභාවික දේවල් ගාපු එක. ඒ හැම රැක ගන්න පිරිසුදුව තියාගන්න. ඒ වුණාට අද කාලේ බ්ලීචින් රස්ලේ එකතු කරලා හදපු ක්‍රීම් වර්ග කාලා සුදු වෙන්න කේකේ මිනිසු කරන්නේම හැම විනාශ කරගන්න එකයි. කාර්යබහුල ජීවිතයක ස්වභාවික දේවල් වලට වෙලාවක් නැහැ වගේම අහුවෙන ක්‍රීම් එක ගාගෙන යන්න නැසත් සුදු වෙන්නේ හිතාගෙන බ්ලීචින් කරක් තියෙන ක්‍රීම් ගන්න මිනිසු හොර වෙලා තියෙනවා. හැම කියන්නේ මොන විතරක්ම නෙමෙයි. අපේ මුළු ඇඟේම තියෙන හැම ගැන හිතන්න ඕනේ. මේ නිසාම හැම නිරෝගීව තියාගන්න ඔයා හද ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. නම් ක්‍රීම් ගන්නවා කියලා එක එක කිමිකල් දාලා හදපු ක්‍රීම් වර්ග නම් ගාලා හැමට හානි කරගන්න හොඳ නැහැ. ඉතින් අද මම මේ කියන්නේ අනේ මේ ක්‍රීම් ගැන කතා ටිකක් තමයි. ගොඩක් වෙලාවට කෙල්ල ක්‍රීම් වර්ග ගොඩක් ගෑවට කොල්ල සාමාන්‍ය ක්‍රීම් ගන්න ගොඩක් අඩුයි. හැබැයි කොල්ලනේ ඔයාලට වයසට යන කලම ඔයාගේ හැම නිරෝගීව ලස්සට තියාගන්න ඕන නම් ක්‍රීම් ගෑවට පාඩුවක් වෙන්නේ නැහැ. පළමුවෙනියටම ඔය ක්‍රීම් එකක් තෝරගන්න කලින් ඔයාගේ හැම අඳුරගෙන ඉන්න ඕනේ. ක්‍රීම් එකක් ගන්න කලින් ඔයා හරියටම ඔයාගේ හැම අඳුරගන්න එක ගොඩක් වැදගත්. නැත්නම් ක්‍රීම් ගන්න කෙනොත් වැඩක් නැති වෙනවා වගේම ඔයාගේ හැම ගැටලු ඇති වෙන්න පුළුවන්. සමේ ප්‍රභේද කිහිපයක් තියෙනවා. මිශ්‍ර සම, සංවේදී සම, වෙලි සම, තෙල් සහිත සම වගේම සාමාන්‍ය සම. මේ සමේ ප්‍රභේද විවිධ විදිහට අඳුරගන්න පුළුවන්. පළවෙනියටම ඔයාගේ හැම අඳුරගන්නේ කොහොමද? ඔයාගේ මූණේ තියෙන කුණු දෝවිලි ඔක්කොම ක්ලෙන්සර් එකක් පාවිච්චි කරලා අයින් කරලා හොඳින් පිරිසිදු කරගන්න. ඊට පැයකට විතර පස්සේ ටිෂු එකක් මූණේ තියලා බලන්න. ටිෂු එකේ මුකුත් නැත්නම් ඔයාගේ සම සාමාන්‍ය සම. ටිෂු එකේ ටිකක් තෙල් ගතියක් තියෙනවා නම් ඔයාගේ සම තෙල් සහිත සම. ටිෂු එකේ මුකුත් නැතිව මූණ වියලි ගතියක් තියෙනවා නම් සම වියලි සමක්. ටිෂු එකේ සමහර තැන් තෙල් සහිත නම් ඔයාගේ සම මිශ්‍ර සමක්. ඉතින් මේ විදිහට ඔයාගේ සමේ ස්වභාවය හඳුනගෙන ඒකට ගැළපෙන විදිහේ ක්‍රීම් එකක් හොයා තෝරගන්න. මේ විදිහට ඔයාගේ හැම අඳුර කරගත්තට පස්සේ ඔයාගේ මූණේ ඇගේ ගන්න ගන්න එකම ප්‍රොඩක්ට් එකකින් ක්‍රීම් ගන්නවා නම් ඒක ගොඩක් හොඳයි. එක එක වර්ග වලින් පාවිච්චි කරනවට වඩා එකම වර්ගයකින් නිෂ්පාදන ආරම්භ පාවිච්චි කරන්න. එවැගේම අපි ආසියාතික සමට යුරෝප හෝ බටහිර රටවල නිෂ්පාදනය කරපු ක්‍රීම් වර්ග ඊතරම් ගැලපෙන්නේ නැහැ. ඒ නිසාම දේශීය හරි ඉන්දියානු නිෂ්පාදන හරි පාවිච්චි කරන්න වැඩි අවධානයක් දෙන්න. ක්‍රීම් පාවිච්චි කරන්නම ඕනේද? ඒයි. ඔව්. ක්‍රීම් පාවිච්චි කරන්නම ඕන. ඔයාට ඔයගේ හැම පරිස්සම් කරගන්න ඕන නම් සමේ තෙතමනේ රැකගන්න ඔයා මොයිස්චරයිසින් පාවිච්චි කරනවා නම් ඔයගේ හැම වේලෙන එක වළක්වාගෙන අක්කලට සම වයසට යන එක නවත්තන්න පුළුවන්. මේ මොයිස්චරයිසර් නයිට් ක්‍රීම්, ඩේ ක්‍රීම් විදිහට වෙළඳපොළේ ඕන තරම් තියෙනවා. මුහුණට වෙනමත් ශරීරයට ගන්න වෙනමත් මොයිස්චරයිස් පාවිච්චි කරන්න පුළුවන්. මුහුණේ සම ගැන විතරක් නෙවෙයි මුළු ඇඟේම හැම ගැන හිතලා හැම නිරෝගීව තියාගන්න අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම හිරු කිරණින් සම ආරක්ෂා කරගන්නත් වෙනම මොයිස්චරයිසින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සම කාස්නේ තියෙන රටක් විදිහට අපේ රටට සූර්යාගයෙන් වෙන බලපෑම් ගොඩක් වැඩි. ඉතින් හැම පිච්චෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ඉතින් මේ අවුවෙන් හැම පරිස්සම් කරගන්න නම් අඩුම තරමේ ඔය සන්ස්ක්‍රීම් එකක්වත් පාවිච්චි කරන්න ඕනේ. වෙළඳ පොළේ තියෙන හොඳ ක්‍රීම්, නරක ක්‍රීම් කියන්නේ මොනවද? හොඳ ක්‍රීම් එකක් කියන්නේ ඔයාගේ සමට අහිතකර හානිදායක නොවන සම ආරක්ෂා කරන නිරෝගීව තබා ගන්න ක්‍රීම් වලටයි. නරක ක්‍රීම් නැතත් සමට හානිකර ක්‍රීම් ගත්තම ඒව කරන්නේ ඔයාගේ හැමට හානි කරන එකයි. ගොඩක් වෙලාවට මේ නරකයි කියන ක්‍රීම් වල බ්ලීචින් රසදිය, ඊයම්, ආසනික්, කැඩමීම් කියන බැර ලෝහ දඩංගු එනවා. ඉක්මනින් සුදු වෙන්නේ කියලා මේ ක්‍රීම් ගන්න අයගේ හැම පිච්චිලා ගොඩක් ඩැමේජ් වෙනවා. අහිතකර ද්‍රව්‍ය අඩංගු මේ ක්‍රීම් ගෑවම මොකද වෙන්නේ? වෙළඳ පොළේ තියෙන මේ ප්‍රමිතියකින් තොර ක්‍රීම් වල ගොඩක් වෙලාවට බ්ලීචින් රසදිය අඩංගුයි. මේ රසදිය බ්ලීචින් වලින් මුණ පිච්චිලා සුදු වුණාට ඒකෙන් හැමේ තියෙන නිරෝගී බව සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒ වගේම පස්සේ කාලෙක මුණ තියෙන ඔය පැහැත් නැති වෙලා ගිහින් අඳුරු පැහැයක් එනවා. මේ රසදිය අඩංගු ක්‍රීම් භාවිතයේ ඔයා හිතනවට වඩා ගොඩක් භයානකයි. රසදිය බ්ලීචින් අඩංගු ක්‍රීම් නිසා ආසත්මිකතා, රෝගාබාධ වගේම ජීවිත හානි පවා අපේ රටේ සිදු වෙලා තියෙනවා. මේ වගේ තියෙන රසදිය ඔයාගේ සමහරහා ශ්වසන මාර්ග ඔස්සේ ශරීරගත වෙනවා. මේවා ශරීරගත වීම නිසා වකුගඩු රෝග, ශ්වසනාබාධ, නුරුස්සන ගතිය, සිහි මද ගතිය, සමේ දද සහ කැළල් ඇතිවීම, සම දුර්වර්ණ වීම, ප්‍රතිශක්ති අඩුවීම නිසා පහසුම් බැක්ටීරියා ආසාදන වලට ලක්වීම, කන් කැසීම, ඇස් පෙනීම අඩුවීම වගේ අතුරු ආබාධ ගොඩක් එන්න පුළුවන්. හොඳ ක්‍රීම් එකක් තෝරගන්නේ කොහොමද? ක්‍රීම් එක ගොඩක් දේවල් අඩංගු වෙන අතර හැමට හානි කරන දේවල් වලින් තොර ක්‍රීම් එකක් තෝරගන්න ඕනේ. පිළිගත් වෙළඳ නාමයන් සහිත නිෂ්පාදනය මිලදී ගැනීම ඉතාමත් ආරක්ෂාකාරී. නිෂ්පාදිත දිනේ, කල්ලිකුත් වීමේ දිනේ රසායන ද්‍රව්‍ය සහ භාවිතයට උපදෙස් ලේබලේ අඩංගු වෙලා තියෙනවද කියලා මුලින්ම බලලා හොඳ ක්‍රීම් එකක් තෝරගන්න ඕනේ. ඉතින් මේ විදිහට ක්‍රීම් ගන්න කලින් හොඳට හොයලා බලලා ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ක්‍රීම් ගන්නේ නැති කෙනෙක් නම් සමගෙන හිතලා ක්‍රීම් එකක් පාවිච්චි කරලා බලන්න. සම නිරෝගීව තියාගන්න එක අපි අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. ඒ වගේම අර තියෙන්නේ කලින් බ්ලීචින් ගාලා හානි වුණු සමක් නම් ආයෙත් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. හානි වුණු සමක් නම් යථාර්ථයට එන්න මාස 3ක් යනකම්වත් හැමිට විවේකයක් ලබා දෙන්න. ලස්සනට ඉන්න අස ඔයාගෙන ගොඩක් හිතන කෙනෙක් නම් ඔයා දැන් ක්‍රීම් එකක් පාවිච්චි කරලා ඔයාගේ සම නිරෝගීව ලස්සනට තියාගන්න එක ගැන ලොකු අවධානයක් දෙන්න පුරුදු වෙන්න.